ගීතයකුත් රසවින්ද විරාමයකටත් ගියා අපි වෙලඳ විරාමයකටත් ඉන්පස්සේ නැවත අර කලින් අපි මතක් කරන නිසා සහ දැනුම්වත් කරන නිසා ඔබව මොන වගේ සාකච්ඡාවක්ද පැවැත්වෙන කවුද සහභාගී වෙන්නේ කෙනෙක් අපි එතුමන් හඳුන්වා දෙමින් ඉතාම ඉක්මනින් කතාබහ ආරම්භ කරමු නීතිඥ සංගමේ හිටපු සභාපතිතුමායි වගේම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රදේශකත්වයේ දරන ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහත්මයා නයිබන් සුබෝදේසනයි සුබෝදේසන කුමත් තරංග මේ රටේ තුටේ උණුසුම් දේවල් සිද්ධ වෙනකොට ඒ වගේම ඒ වායේ තිබෙන නීතිමය තත්වයන් දැන කියා ගන්න ඕනෑ වෙනකොට අපිට නිරන්තරයෙන් මතක් වෙන කෙනෙක් තමයි යුආර්ද සිල්වා මහත්මන් කියලා කියන්නේ මම කැමති පටන් ගන්න මේ දැනට මේ 20 වෙනි සංශෝධනින් පසු ඇති වී තිබෙන තත්වයන් එක්ක පාර්ලිමේන්තුවේදී සම්මත වෙලා ඉවරයි. ඉන් පසු තත්වයන් දැන් ඔබතුමත් මේ සූදානම් වෙමින් ඉන්න වෙලාවෙත් දැක්ක ඩයනගම්ගේ මන්ත්‍රීතුමියත්ගේ අදහස් දැක්වීමත් මේ ආදී වශයෙන් ගත්තාම දැන් විපක්ෂයේ නායකතුමා පක්ෂ නායකවරු මේ අයට විරුද්ධව විනය පරීක්ෂණ කරනවා මේ ආදී සූදානමක් තිබෙනවා. මතක පක්ෂයෙන් නිරපන්න කටයුතු කරනවා මේ ආදී වශයෙන් සඳහන් වෙලා තියෙන පුවත්පත්වල. සැබවින්ම නීතියෙන් මෙලෙස කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවාද නැත්නම් මේ අය බය කරන්න කියලා කතාවක්ද මේ මොකද්ද මේ සැබෑ තත්ත්වය මේ පාර්ලිමේන්තුව තුලට ගියාට පස්සේ ඒ අයට ගැටලුවක් ඇති වෙනවා ඒ අයව තමන්ගේ පක්ෂයට නැත්නම් මේ ඒ තමන්ගේ සීමාව තුල නතු කරගන්නේ කොහොමද කියන එක. මොකද ඒකට හේතුව මේ තියෙන මේ ඡන්ද ක්‍රමය අනුව ඒ පත්වීම සිදුවන්නේ එක කොට්ටාසයක මන්ත්‍රීවරයෙක් හැටියට පත්වීමක් නෙමෙයි. मेके प्रदेश वशेन कटकुतु करला एवं पत्वीं सिदुकर्ण कोट ये पक्षीय වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙකුට ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ තමන් කොයි විදිහට එතන හැසිරෙන්න ඕන. බැරි බැරි දැන් සරල උදාහරණයක් තමන් රටට ජාතියට ඒ තමන් ඉදිරිපත් වෙලා තියෙන්නේ නැත්නම් ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ එවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයා දියුරුමත් දෙනවා. ආවහම් ඒ දියුරුම දීලා ඒ දියුරුමට පටහැනිව ක්‍රියා කරනවා නම් අන්න ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔහු සම්පූර්ණ අපේ රටේ ඒ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි. දැන් මෙතන වෙලා තියෙන්නේ ඒ පක්ෂයේ ව්‍යවස්ථාවට යම් කිසි විදියකට අවනත වුණේ නැත්නම් මොකද්ද කටයුතු පියවර. ඒකට පක්ෂයට පුළුවන් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන්න. ඒකත් ඔය කියන විදිහට අපි හෙටින්නම් මේ නිරපණය කියලා කරන්න බෑ. ඒ නිරපීම මාධ්‍යයට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒකට ක්‍රියාපටිපාටියක් තියෙනවා. හුඟක් වෙලාවට අපි ඉස්සර අතීතයේ ආරම්භ බැලුවම ওই විදිහටම තමයි සිදු වුනේ. ඒ යම් යම් පුද්ගලයන්, ඒ කියන්නේ මන්ත්‍රීවරු, අනිත් පාර්ශවයට සහයෝගය දීලා ඒ පැත්තට ගියාට පස්සේ ඒ අයව නිරපණය කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ කළාට හරියාකාර විනය පරීක්ෂණයක් කළේ නෑ. ඒත් හරියාකාර විනය පරීක්ෂණයක් නොකර ඒ පුද්ගලයා එලෙව ඉවත් කරනවා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ගමන් ඒ සාහනය ලැබෙනවා. ඒ නිරපීමම ව්‍යවස්ථා විරෝධී දෙයක්. ඒ නිසා ඒ ප්‍රතික්ෂේප වෙනවා. නමුත් එහෙමත් නැතුව යම් කාලයකට ඒ ඒ තැනැත්තාව හෝ තැනැත්තියට මන්ත්‍රීවරියට හෝ මන්ත්‍රීවරයාට ඒ අවස්ථාව දීලා ඒකෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව විනය කමිටුව මගින් ඒක සම්බන්ධව අනුගමනය කරන නිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා. ආවට ගියාට කරන්න බෑ. ඒ ක්‍රියාපටිපාටි අනුගමනය කරලා නිරපීමක් සිදු කළොත් ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා ඒ පුද්ගලයාට ස්වාධීනව ඒ පාර්ලිමේන්තුව තුල සිටින්න. ඒ සිටින ගමන් තමන්ගේ ආරක්ෂාව පිණිස මානව හිමිකම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න හැකියාව තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නමක් කියලා. ඒකෙදි රැකවරණය සඳහා පිළිගත් නඩු තීන්දුවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ක්‍රියාත්මක කළ. ඒ නඩු තීන්දුව අවස්ථා ගණනාවකදී මේ පක්ෂේ මාරු කරපු ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු සෑම මන්ත්‍රීවරයෙකුටම උපකාර වෙච්ච නඩු තීන්දුව. ඕක දැනගෙන තමයි ඒක කරන්නේ. ඉතින් ඒක පැත්තකට වාසි වෙනකොට ඒගොල්ලෝ සද්ද නැතු ඉන්නවා. අනිත් පැත්තට ආවාසි වෙනකොට ඒගොල්ලෝ කෑ ගහනවා. නමුත් ඒ ඔය පක්ෂ දෙක තුලම නැත්තම් ඒ ඔය පාර්ලිමේන්තුවේ තියෙන සියලු දෙනාම හොඳින් දන්නා කරුණක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙන් සිල්වා මේ විනිශ්චකතුමා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරමින් ඒ දීලා තියෙන නඩු තියෙනවා. ඒකෙදි කියලා තියෙන්නේ ඒ වචන මම හිතන්නේ මම දැක්ක ඩයනගමගේ පාවිච්චි කරනවා. හෘද සාක්ෂියට අනුව තමන් රට වෙනුවෙන් ඒ පිළිබඳව ක්‍රියා කරලා තමන් රටගෙන සිතලා ඒ වෙනි ක්‍රියාවක් අරගත්තොත් එහෙම මහජනතාවට කියන්න පුළුවන් දෙක වැරදියි කියලා. තමන්ගේ ඡන්දදායකයන්ට කියන්න පුළුවන් දෙක වැරදියි කියලා. පක්ෂයට කියන්න පුළුවන් දෙක වැරදියි කියලා. ඒතකොට හෘද සාක්ෂිත අනුව මම මේ තීරණය ගත්තා. මේක රට ජාතිය වෙනුවෙන් කළේ මම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා නෑ.
මම කොයි වෙලාවත් කියලා නෑ රට බෙදන්න ඕනේ කියන එකට මම එකඟ වෙලා නෑ. එතකොට රටේ ඒකීයභාවය එපෙයි කියලා මම එකඟ වෙලා නෑ. එතකොට ඒ తత్వයේ තුල අපේ රටේ ඒ කියන తత్వයේ මත ක්‍රියා කරමු නිසා මට මේ තීරණ ගැනීම හරි කියලා කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ඒක පිළිගන්න බැඳිලා සිටිනවා. මොකද ඒ අනු තීන්දුවන් ඒ අනුව ගත්තාම පක්ෂ අභ්‍යන්තරයේ මතු එකගතාවයේ කඩ කිරීම හැර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අභියෝගයක් එල්ල වෙන්නේ නැහැ. අර කාරණා විතරයි අනිවාර්යයි. ඔබතුමා නිවැරදිව කිව්වාගේ වෙනත් ආසන වෙන් කරන්න කියලා දැන්ටම කියලා තියෙනවා ඒ අයට. ඒ ඒ අය කැමති නැහැ ළඟ ඉන්නවට. ඉතින් ඒ අයව දුරස්තව තියලා පාර්ලිමේන්තුවේ ඉදිරි රටේ අනාගතයේ වෙනුවෙන් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ මේ බොහෝ දිනක් වරදවා තේරුම් ගන්න තියෙන්නේ යම් කිසි විදිහකට රටට හිතකර රටට ගැළපෙන දෙයක් ගෙනාවාම ඒකන ඉවක් බවක් නැතුව තමන් මහජනතාවට පේන්න දැන් පාර්ලිමේන්තුව කටයුතු බලන්න පුළුවන් හිඳ රූපවාහිනී මාධ්‍ය හොඳ ප්‍රචාරයක් දෙන නිසා ඔහේ කියවන ඔහේ කතා කරනවා. ඒ දේවල් වල ඔය විපක්ෂයේ සම්බන්ධයෙන් මම දැක්කා පාර්ලිමේන්තුවේ සැසිවාරයේ ඒකෙදි කිහිප දෙනයි වැදගත් මම අවංකව ප්‍රකාශ කරනවා හර්ෂද සිල්වා මේ හිටපු ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අහපු ප්‍රශ්නය සහ ඒ මතය ප්‍රකාශ කරපු නිසා අධිකරණ ඇමතිතුමාක ඔබ වැදගත් දෙයක් කිව්වේ ඒක අපි වහාම වෙනස් කරනවා කියලා. මොකද අර පාර්ලිමේන්තුවේ කාල සීමාව අවුරුදු 4මාරක් තියෙන එක 2මාරකට ගෙනාවම ඒකේ තිබ්බා ව්‍යාකූල තත්වයක්. ජනාධිපතිතුමා විසින් මේ විසර්ජන පනත දෙවරක් මේ අසමත් වුණාට පස්සේ විසිරුවා හැරීම දුකල එතනින් පස්සේ පත් වෙන නව ආණ්ඩුව වහාම මේ වහාම විසිරුව හරින්න පුළුවන්ද කියන ගැටලුව ඒ වගන්තිය තුල ව්‍යාකූල තිබුණා. ඒක වෙනස් කළා. අනේ ඒ වගේ දේවල් ඉදිරිපත් කිරීම තුල ජනතාවට මේ කරපු දේ බලන්න විවක්ෂය මේ කිව්වා ද්විත්ව ප්‍රවේශභාවය මේ මුළු ව්‍යස්ථා සංශෝධනයේම එලි දක්වපු සහ ඉහළට ආපු එක තමයි මේ කියන මේ ද්විත්ව ප්‍රවේශභාවය වගන් ඕක විතරයි කතා කළේ. ජනාධිපතිතුමාගේ බලතල දීම හරිද එහෙම නැත්නම් ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය ව්‍යස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවෙන් කොයිතරම් සේවයක් කරන්න පුළුවන්ද ඒවැයින් කටයුතු කිරීම කොයි ආකාරයට කරන්න පුළුවන් ඒවනේ මේ කතා කරේ. ඔක්කොමලා අපි මාධ්‍ය සාකච්ඡා වලට ගියාම මාධ්‍යවල සාකච්ඡාවලට වැඩසටහන් වලට ගියාම අහන්නෙම විදුත්ව ප්‍රවේශයයි. දැන් වටිනාකම දෙකයි 19 වෙනි ව්‍යස්ථාව සංශෝධනයේ එනතුරු අපේ දුත්ව ප්‍රවේශභාවයේ කොහෙද තිබෙන්නේ? ওই ව්‍යස්ථාවේ නේතු හැංගිලා තිබුණා. ඒ වෙලාවේදී හොඳ වෙලාවට ওই පුද්ගලයෝ අවදි වුණ නැත්තේ ওই 19 බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමන්ගෙන් ලැබුණා. මං හිතන්නේ මේක ගැන යම් සැක සංකාවක් තිබුණා නම් ජනතාවට ඒ निराකරණය වන්ට ඇති කියලා විශ්වාස කරනවා. තරඟ මට එක අවස්ථාවකදී මේ තුලම මතුවෙන තව තත්ත්වයක් තිබෙනවා. දැන් චෝදනා එල්ල වෙනවානේ. සල්ලි අරගෙන තමයි මේ පාවාදීමක් විදිහට මේ දැන් අර්ථ ගන්නවන්නේ. එකට ඉන්න පිරිස් ඕ මොනවා වරදාන වරප්‍රසාද. දැන් එහෙම සැබවින්ම එහෙම නම් නොවි එහෙම නොවි නම් මේ තීන්දුව ගන්න. සැබවින්ම හෘද සාක්ෂිට එකම නම් මේ තීරණය ගන්න. ඒ මන්ත්‍රීවරුන්ට බැරිද තමන්ට මේල්ලවෙන චෝදනාව හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න? නෑ මෙතන වෙන්නේ මෙහෙමයි. දැන් තමන්ට හුදෙක් කර රුපියල් 20ක් පෙන්නගෙන ඒ වගේ දර්ශනනේ පෙන්වන්නේ. ඒ කිසිම කෙනෙකුට ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඒ අය නිර්පන්න හොඳම සාධකයක්. අල්ලස් අරගෙන මේ විදිහට ක්‍රියා කරයි කියලා එක පෙන්නඳ හොඳම සාධකයන් විපක්ෂයට තියෙන්නේ ඔක පෙන්නන එක. ඒක පෙන්නන්න බෑනේ. ඒ සීළු දෙනාම දන්නවා මේව හුදෙක් කතාවේ. ඉතින් ඔය පිළිබඳව අධිකරණයේ ගිහිල්ලා කටයුතු කරනවට වැඩිය තමන්ව නිරපන්න බැරි බව, ඒ කියන්නේ පක්ෂයෙන් නෙමෙයි මම කියන්නේ පාර්ලිමේන්තුවේ නිරපන්න බැරි බව ඒ කියන අට දෙනාම දන්න නිසා ඒ අය පැත්තකට වෙලා වාඩි වෙලා ඒ දෙස බලාගෙන ඉඳි පාර්ලිමේන්තුවේ හොඳ පනත් ඉදිරිපත් වෙනකොට ඒගොල්ලෝ සහයෝගය දක්වයි. එහෙම නැත්නම් ඒවට විරුද්ධ විශාල ව්‍යාපෘතිය තුල මහ ලොකු දෙයක් වෙයි කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. රටේ කරනවා නම් කරන්නේ තමන් අනාගතය ඉදිරියට යන්නේ ඒක බාධා කරන. එහෙම නෙමෙයි. රටට මේ තියෙන වසංගතයෙන් බේරෙන්න ඔවුන්ගේ හොඳ
අදහස් ඇත්තටම රජයට බදගත් වෙනවා රජයට ඉදිරිපත් වෙනවා සමහර අදහස් පාර්ලිමේන්තුව තුල කියවෙනවා අපි ඒක අගේ කරන්න ඕන ඒවත් තුල රජය වෙනස් කිරීම සිදු කරලා තියෙනවා දැන් විපක්ෂ නායකතුමා කතා කරන ওই වෛද්‍ය මේ උපදේශය හැටියට දෙන දේවල් ගැන නම් අපිට මහවිතේටපත් වෙන්න පුළුවන් ඒකට හොඳම උදාහරණය ඒකේ ඉන්න වෛද්‍යවරයෙක් උත්තර දුන්නා ඉන්න අපි කතා කරන්න ඕනේ හැබැයි එතුමා යම් යම් දුර්වලතාවයන් ඊට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා ඒ ප්‍රකාශ කළා කියන්නේ පරිපාලනමය වශයෙන් තියෙන අඩුපාඩු ඒ අඩුපාඩු හදාගත්තා රජය ඒක පිළිගත්තා දැන් වෙලා තියෙන්නේ අපේ විපක්ෂයේද මොකද දන්නවද වෙලා තියෙන්නේ ඒවා කිව්වට පස්සේ හදාගත්තාම කියනවා ඔන්න පරාජය ඔන්න ඉල්ල අස්කර ගන්න ඕනේ මේ වෙලාවේ අකුල ගන්න ඕනේ එහෙම නෙමෙයි ඔබ කියන දේක් පිළිගත්තාම ඒක ගෞරව කරලා සලකලා ඉවරලා ඉදිරියට යන්න තව තවත් ඒවා ලබා දෙන්න ශක්තිමත් වෙන්න ඕනේ මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකයි නැතුව හුදෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න වේලාව දුන්නට පස්සේ නිකම් වැල්වට ආරං කියලා බොරුවට කාලේ නාස්තිකන කපරාදයක්. ඒක පැත්තකින් ඇත්තටම ගත්තාම තරංග දැන් විපක්ෂණවත ඔබතුමා කියපු කාරණාවත් එක ඒකත් මතුවෙනවා. මෙය පාර්ලිමේන්තුව තුල පරාජයට පත් වුණාට ගිනාපු පනත් කෙටුම් පත නෙමෙයි සංශමයේ මේ සම්මත වෙන්නේ. ඒක ඒ තුලම වුන් යම් ජයග්‍රහණයක් අත් කරගෙන අවසානයි. සතු වෙන්න පුළුවන් කාරණාවක් උන් ඒකට තියෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂව ඉන්නේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ විරෝධය තිබුණා යම් යම් වග. ඒක තමයි අපේ රටේ වැදගත්කම. ඒක තමයි සාකච්ඡාවෙන් ඉදිරියට යනවා කියලා. අපි මේ මේ මහ ජනතාව හැටියට පුරවැසි හැටියට අපි මේ වෙනස් කරන්න කියලා කියපු දේවල් වෙනස් වෙලා තියෙනවා. 126 වෙනි වගන්තිය අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනේ. මොකද මුක්තිය දෙන එක මම පෙන්වන්න හැදුවේ මුක්තිය जनाधिपत्तुमागे क्रियाकलापे अनुव तमंट मौलिक ऐतिहासिक उल्लंघने ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති තුමාව ජනාධිපති වෙනුවෙන් වග උත්තරකාරයෙක් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒක ඉතා වැදගත් දෙයක්. ඔව්. අපි පාර්ලිමේන්තුවෙන් දැන් ටිකක් විශ්යෙන් එළියට එන්න ලෑස්තින්නේ. අද දවසේ කතා කරන්න ඕන කාරණා බොහොමයක් තිබෙනවා. අපිට සීමිත කාල සීමාවත් එක්ක ඔතුමත් එක්ක මේ සියල්ල පිළිබඳව අපි හැකිලිසින් කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම දැන් මේ දවස්වල කතා බහ කරන තවත් විශේෂ කාරණාවක් තමයි මේ අපරාධාත්මක මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වල සමාජිකයන්ගේ මරණයට පත්වීම සහ ඉන්පසු සිදුවන යම් යම් ක්‍රියාදාමයන් පිළිබඳව සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා මේ පැත්ත ටිකක් අවධානය යොමු කරොත් නීතියත් එක්ක කතා බහ කරොත් හරි වටේ කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම මිය ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කර දෙවියත් සහ මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ අදහස ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි හැමෝම ඒකට එකඟ වෙන්න ඕනේ මේ මද්ද්‍රව්‍ය උදුරෙන් අපේ රටේ ආර්ථිකයට වෙන හානි මිනිසුන්ට වෙන හානි විශේෂයෙන්ම තරුණ පරම්පරාවට වෙන හානිය ගැන අපි බොහොම කැක්කුමක් ඇති වෙන්න ඕනේ. ඒක නිසා ඒක ක්‍රියාත්මක වීම බොහොම හොඳයි. නමුත් ඒ අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ගැන කිසිසේත්ම මම නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද නීතිච්චවරයෙක් වශයෙන් අපි බලාගෙන ඉන්නවා රටේ ඒ දේ වෙනවා. අපි නීතිය හොඳ වැදගත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ යුක්තිය ඉටු වුණාට මදි. ඒ යුක්තිය ඉටු වෙනවා බව ජනතාව දැකගත යුතුයි. ඒක පේන්න තියෙන්න ඕනේ. දැන් මෙතන පේන්න තියෙනවාද මේ කියන්නා වූ පොලිස් නිලධාරීන් මාධ්‍යට ඇවිල්ලා ඒ පිළිබඳව තමන්ගේ වික්‍රමාන්ත ක්‍රියාවලිය කියන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. තමන් කරපු ක්‍රියාවලිය කොයි විදිහට සූක්ෂම ලෙස කටයුතු කළේ කියන කවදාවත් මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්න නරකයි. ඔවුන්ගේ ඒ දක්ෂතාවයේ මත කරනු ලබන ක්‍රියාවලිය ඔවුන් එක තියාගන්න ඕනේ ආරක්ෂා සහිතව. යම් අවස්ථාවක අධිකරණයේදී ඒක ප්‍රශ්නගත වුණොත් පමණයි කරන්නේ. ඔබතුමා දන්නවද ඔවුන්ට තොරතුරු ලැබෙන පුද්ගලයන් සම්බන්ධව කිසිසේත් විත්තියේ නීත්‍යවරු හැටියට අපිට නම් ගම් අහන්න බෑ. තොරතුරු පුද්ගලයෙක්ගෙන් අපිට ලැබුණා ඒ තොරතුරු කරු මට විශ්වාසදායකයි. මීට ඉස්සෙල්ලා හොඳ තොරතුරු දීලා තිනවා. ඒ නිසා ඒ අනුව ක්‍රියා කළා කියලා කියන්න පුළුවන්. දැන් මෙතනදී උනේ මොකද්ද? අපි දකින්නේ මේ පෞද්ගලික දවස් කීපය තුලදීම සිද්ධිමේ සිද්ධීන් ගණනාවක් සිදු වුණා. ඒ අය මද්ද්‍රව්‍ය බල මේ කියන පාතාලේ කතාවක් කියනවා. ඒක වැරදි වචනයක්. එහෙම වචනයක් මේක නෑ. මේක මේ පිටරට තිබෙන වචනයක් අරන් ගෝඩ්ෆාදර් කියන වචනේ අරගෙන අපේ රටට අනුන්ව අදිනවා පාතාලේ නෙමෙයි සංවිධානාත්මක අපරාධ කරුව කියන වචනේ දාන්න ඕනේ.
හැබැයි නිකං අපරාධකරුවෝ කියන්න බෑ. ඔව් අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ තියාගෙන ඉඳලා ඔහුගෙන් කිසි දෙයක් කරන්න නැතුව බලාගෙන ඉඳ එකපාර්ට්ම මමිතයට පත් වෙන විදියට යම් කිසි කණ්ඩායමක් ඒක බාර අරගෙන එකපාර්ට් සියලු දේවල් ඉදිරිපත් කරනවට ජනතාව බලාගෙන ඉන්නවා. මේ ජනතාව බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. අකුරු කියවන්න පුළුවන් සාක්ෂරතාවයේ ඉතා ඉහළ තත්ත්වයක ජනතාවක් ඉන්නේ. මේ අයට පොලිසිය බොරු කරන්න අරකයි. පොලිසියට පුළුවන් වෙන්න ඕනේ කියන්න මේ පුද්ගලයා පිළිබඳව අපි කටයුතු කළා. ඔහුගේ සාක්ෂි මේම. ඒ සාක්ෂි අපිට දැනගන්න ඕනේ. උට සාක්ෂි ප්‍රබලව තියෙනවා. ඒක නීතිපතිතුමාට අපි ඉදිරිපත් කළා. ඔහුට වහම නඩු පවරන්න පුළුවන්. නඩු පවරලා එතනින් එහාට කටයුතු කරන්න නැතුව මේ කටිකමේට යනවයි කියන එක සම්බන්ධයෙන් නම් මම කියන්නේ රජය මීට වඩා වැඩි සුපරීක්ෂාකාරී විය යුතුයි. නැත්තම් අවසානයේ ඒ පොලිස් නිලධාරීන් විස්රාම ගිලා ගෙදරයයි. නමුත් වෙන්නේ මොකද්ද? රජයට සහ අධිකරණ අමාත්‍ය මේ අපේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා සම්බන්ධව ගැටළු සහගත තත්ත්වයන් මිනිස්සු තුල ඇති වෙනවා. ඒක නැති වෙන්න ඕනේ. මම නම් දකින්නේ ඒක හරි ක්‍රියාමාර්ගයට අපි එන්න ඕනේ. මේක ගිහිලා අධිකරණය ලබා අධිකරණයට බෑ මේක ඇත්ත නැත්ත හොයන්න. दर्शन මම නම් කියන්නේ සම්පූර්ණ වැරදි. ඊට පස්සේ එවැනි පුද්ගලයෙක් නම් ඝාතනය වුණේ ඒක පෙන්වන්නේ ඊට පස්සේ මොකද්ද මාධ්‍ය? මාධ්‍ය ඔහුගේ මරණය ප්‍රභූවර්ගගේ මරණය තත් වෙනවා. එතකොට කෝ ඔය තියෙන කොවිඩ් වල තියෙන දුරස්ත පාලනේ කෝ ඒවැයි තියෙන නීති රීති වලට අනුගමනය කර ගඩුම් කටයුතු කිරීම. ඒ මරණයට දෙන ප්‍රසිද්ධිය බලන්න. මේ වගේ දේවල් මාධ්‍යත් මම හිතන්නේ මීට වඩා ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා. මේවා නෙමෙයි පෙන්වන්න ඕනේ. ජනතාවට සේවයක් වෙන දේ. ජනතාවගෙට සේවයක් කරපු පුද්ගලයෙක් මරණයට පත් වුණොත් ඔහුගේ මරණයත් ඔහුගේ ඒ මරණයේ මංච මේ පෙට්ටියේ ඉන්න එක පෙන්වන්න නරකයි. ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට වයිස් කඩ් දෙන්න කියන එක කොච්චර කම්පා වෙන්නේ මේ මිනිස්සු ඉන්නේ. එතනට ගිහලා මයික් එක දික් කරන එක සම්පූර්ණයෙන් නවත්තන්න. අපි මේව කතා බහ කරලා මේව සංගමයකට ඇවිල්ලා අපේ මාධ්‍ය මීට වඩා හොඳින් කටයුතු කරනවා නම් පොලිසියට බෑ ඔය හිතුව මතේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා මාධ්‍ය දර්ශන ඉදිරිපත්. අද වැටලීමකට යනකොට මාධ්‍ය කරුවන් රැගෙන වුන් වැටලීමට යන්නේ. මොන නීතියද ඒක තියෙන්නේ? එතකොට ඕන් නෑනේ අපිට උසාවියකට ඇවිල්ලා නඩුකාරතුමයි පැමිණිලා විත්තිය ඉඳගෙන මේ ගැන කතා කරන්න ඕනේ නෑ. ඒක පෙන්නනවා තමන් කරපු දේ හරි කියලා මාධ්‍ය හරහාම පෙන්නනවා. මාධ්‍ය තීරණයක් ගන්නවා. ජනතාව තීරණය කරනවා මෙන්න අපරාධකාරයාව අල්ලපු විදිය ඔක්කොමත් එක. ඊට පස්සේ පොලිසියට ගෙනල්ලා මම මේක අජිත් රෝහණ මැතිතුමාට කිව්වා. මේක වහාම නවත්තන්න කියලා. අද වෙනතුරුත් ඒක වෙලා නැති ගැන මම කනගාටු වෙනවා. පොලිසියේ සානාධිපතිතුමාට මොන බලයක්ද තියෙන්නේ? එතුමා ඉදිරිපිට ඉඳගෙන අර පුද්ගලයා ප්‍රශ්න කරන එක ගැන මාධ්‍යෙන් පෙන්නන බොරු වැඩ. ඒ පුද්ගලයාගේ අර මේ තිරය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මූණ පේන්නේ නැතුව මුළු ශරීරෙම පේනවා. හරි හඳුනාගෙන පෙරට්ටුක ඉදිරිපත් කළොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයන් එහාන මොකද දැන් ගුනේ? කොහොමද තමුසේ මේවා කළේ? ඒව කරන්න කරන විදිහට ඒගොල්ලෝ කරගත්තදෙන් ඇතුලේ පොලිසිය ඇතුලේ ඒවා මාධ්‍ය හරහා පෙන්වන එක ඔය දැනට වැඩ බලන පොලිස්පතිතුමා හෝ ඔය කියන අනිකුත් ඉහළ නිලධාරීන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මාධ්‍ය කවදාවත් ඒවට යන්න නරකයි. ඒ ප්‍රතිබන්ධව පරීක්ෂණයට කෙලින්ම අතපෝන එකක් වෙන්නේ. ඒ නිසා මේක උසාවි ක්‍රමේ නැති කරන්න ක්‍රමයක් කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. මේක කැමතිනම් ඒ විදිහට යන්නේක. නමුත් අපේ රටට හොඳ නෑ. ඔබතුමා කියන්නේ මේ මේ මෙවැනි කාරණාවල නීතියෙන් මේවා විසඳලා අවසානයේ ලැබෙන තීන්දුව තීරණේ නැත්තම් එහි ප්‍රතිඵලය තමයි මාධ්‍ය හරහා ජනතාව දැනගත යුත්තේ. හරියටම හරි. ඔබතුමා නිවැරදි කිව්වා වගේ. ඒකෙත් පෙන්වන්න ඕනේ සීමා සහිත විදියට තමයි මහා අධිකරණ නියෝගයක් තියෙනවනේ. ඊට ඔහුට අභියාචනා අධිකරණේ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු වරදකරුකලුත් මුළු පත්තරේ පුරාම එහෙම නැත්තම් රූපවාහිනියේ විශේෂ වැඩසටහනක් කළා මේ සියල්ල හෙල්දරවුනේ මෙහෙමයි මේ පුද්ගලයා දරුණු අපරාධකාරයෙක් කියලා ඔහුට අත දික් කළ පෙන්වන්න මාධ්‍ය එනවද? නෑ. එතනින් පස්සේ මාධ්‍ය සින් ශබ්ද වෙනවා. මේ වෙලාවේ උනුසුම්කාරී තත් දෙවුඩ මේ සියලු දෙනාම කුසි කුලප්පු කරන්න නැත්නම් උසි ගන්නන්න තමයි මේ කරන්නේ. ඒකෙන් වෙන්නේ අධිකරණ ක්‍රියාවලිය ගැන මිනිස්සු තුල තියෙන විශ්වාසය නැති වෙනවා. මොකද ඒකට හේතුව ඒ අය හිතනවා පොලිසිය කරන දේ තමයි හරි කියලා.
කතාකලියුතු කාරණාවක් මාධ්‍ය වලටත් වගකීමක් තියෙනවා තව බලධාරීන්ට වගකීමක් තියෙනවා මේ සියලු වගකීමයුතු තැන් වලට ඇස්සරෙන්න යම් කාරණාවක් තුමා පැහැදිලි කරනවා තරංග මේ මම හිතන්නේ අප විසින් එක්කාසුක මොකද එතුමා මේ කියන කාරණාව අපටත් ඍජුව අදාළ වෙන කාරණාවක් නිසා අප පුංචි එක්කාසු කිරීමක් කිරීම මම හිතන්නේ වඩාත් හොඳයි කියලා මේ සියල්ල සිදු වෙන්නේ මාධ්‍යwidetilde විතරක් නෙමෙයි ඕනම තත්යකදී මම හිතන්නේ ඔබතුමාත් පිළිගනිමි තරගකාරීත්වයේ කියන තත්ත්වෙ උඩනේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නමුත් අපට වගකීමෙන් බොහොම පැහැදිලිව මේක ඔබ දකින්න තත්ත්වෙන අපට කියන්න බෑ එකක් කරලා තව එකක් මෙතන ඉඳන් ඔබ දකින්න අපේ ප්‍රවෘත්ති ඔබ දකින්න අප මේ සම්බන්ධව කටයුතු කරන ආකාරයන් මේ මෙතුමා කියන කාරණාවන් වලට බොහෝ සමපාත වෙන විදිහට තමයි මේ මාධ්‍ය මෙහෙම අප දියත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තුලත් යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ඒ කියන ආකාරණේව සකසා ගැනීම මම හිතන්නේ මේ යුත්තේ කරුවන් එකතු වෙලා මේ පිළිබඳ රටට සේවයක් කරන්න ඕනේ තර්කකාරීකත්වයේ තියෙන්න ඕනේ. උණුසුම් පුරත් ඉදිරිපත් කිරීම තර්කකාරී තත්ත්වයක්. නමුත් ඒකෙන් අර අපි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් දැනගෙන කරන්න ඕනේ. නොකළ යුතු දේවල් වලට අපි කවුරුත් කැමති අපේ හැම දිනාගේ තුලම යක්ෂයෙක් ඉන්නවා කුණු රසයේද කැමැති තත්ත්වයක් අපිට හැම දෙනා තුලම තියෙනවා අපි කරන්නේ මොකද සංගමයේ තුල අපේ සංස්කෘතිය තුල ඒව ඔක්කොම පාලනය කරගෙන අපි ඉන්නේ ඒ පාලනය නැති කරන්න බිඳ හෙලන්න අපිට තියෙන දේවල් දැක ගන්න තරුණයෙට පෙන්වනකොට මේක තමයි වීර ක්‍රියාව කියලා අර අත්අඩංගුවට ගැනීම නෙමෙයි බලන්නේ ඕන් හිතනවා මේ විදියට ගියොත් මොකද ටික දවසක් ඇතුළේ ඉඳලා එන එකනේ තියෙන්නේ දැන් අන්න ලැසී කලු මේ කලබල වෙලා ඔහු ඉල්ලනවා මට ආරක්ෂාව දෙන්න හෙට අනිද්දා මාවත් අරන් යයි මොනවරි හොයාගන්න කියලා මොකද්ද ඒ කියන්නේ පණිවිඩේ එතකොට ඒ ඉන්න සැකකරුව තුල ඇතිවෙන්නා වූ තමන්ට සාධාරණ නීතිමය ක්‍රියාපටිපාටිකට යන්න බෑ ඉක්මනින් ගිහිල්ලා මාව බාණ්ඩ හොයාගන්න ඔය බාණ්ඩ හොයාගන්න යනකොට මේ අත් දෙකට මාංචු දාලා යන්න මිනිස්සු එක් කොහොමද බෙල්ලට තියලා මේ පොලිසියේ මේ යන රියදුරාගේ බෙල්ලට තියනකම් බලාගෙන ඉන්නවද වටේ ගිය මහතුරු ගුරු කතාවක් නෙමෙයි මේවා හොඳ නැති දේවල්. එතකොට මේ යනකොට මේ මේ මාංචු නැතුව ගෙනියන්න පුළුවන්. ඇයි ඒ පුද්ගලයා ගෙනියන්නේ අනිවාර්යයෙන්? ඔහු හරිතන කියලා තියෙනවනම් අහවල් ගෙදර තියලා තියෙනවා කියලා කියලා තියෙනවනම් මම හිතන්නේ පොලිසියට යුතුයකමක් තියෙනවා ඒ සියලු දෙනාම ගිහිල්ලා අත්අඩංගු ඒ බහන්න අත්අඩංගුට අරගන්න. ඒ වගේ ක්‍රියාපිළිවෙතවත් අනුගමනය නොකර මේ තියෙන පැත්තවල් ඔක්කොම දැනගෙන ක්‍රියා කරලා ඊට පස්සේ ඔවුන් අර වෙඩි තියපු පුද්ගලයා පලා ගියයි කියලා කියන්නේ මොනතරම් විහිළුවක්ද පොලිසිය? පොලිස් කණ්ඩායම ගිහිල්ලා පහ ඉන්නවා පොලිසිය නිලධාරීන් පඩිපෙළ දිගේ යනකම් ඒ පඩිපෙළෙන් නැතුව ඒ උඩින් පැන්නද නැහැනේ පඩිපෙළෙන්ම තමයි එන්න ඕනේ ඒ පඩිපෙළ වල ආරක්ෂක පොඩි ගෙවල් වල වැටලීමට ගියාම මොනතරම් පොලිසිය සාමාන්‍ය පොලිස් නිලධාරීන් ක්‍රියා කරනවා මේ අපරාධ කොට්ටාසි කියන ලේසි කට්ටිය නෙමෙයි ඒ අය පුළුවන් තරම් සංවිධානාත්මක ගිහිලා කරන්න ඕනේ එහෙම කරා නම් ওই தත්ත්වෙ වෙන්නේ නැහැ ඒම නිසා තමයි මිනිස්සුන්ට සැකසිත සංකා සහිත தත්ත්වයක් ඇති වෙන්නේ ඒ නිසා මේ தත්ත්වේ රජයට හොඳ නැහැ මේ රටේ රටට හොඳ නැහැ ඒ නිසා මේක ගැන වහාම ක්‍රියාත්මක කරන්න කියලා නියෝජ්‍ය අපේ වැඩ බලන පොලිස් ප්‍රතිතුමා සහ විනය සම්බන්ධව ක්‍රියා කරන අජිත් රෝහණ අපේ නීතිතුවරේ පොලිසියේ වැඩ කටයුතු හරියට කරන පුද්ගලයේ ඒතුමාට මම කියනවා තමන් ඉදිරිපත් වෙලා කරුණාකර සාකච්ඡා කළ මේ ක්‍රමය නවත්තන්න. කෙටියෙන්ම කෙටියෙන්ම කිව්ව තරම් අර සුප්‍රකට සහ කුප්‍රකට කියන දෙකේ වෙනස තේරුම් කරගෙන සමාජයට නිරාවරණය කිරීම හාවරණය කිරීම තේරුම් ගත්තනම් හරියට හරි. ඔව් අපි අවසන් කරන්න තෝනේ. අපි කතා බහ කරන්න සූදානම් වෙනවා තවත් පැතිකඩක් පිළිබඳව. දැන් මේ වගකීම් පිළිබඳව කතා කරනකොට වගවීම් පිළිබඳව කතා බහ කරනකොට අපි දැන් මේ කතා කරපු කාරණා වලටම වගේම සම්බන්ධ වෙන තවත් කාරණාවක් තමයි මේ COVID-19 තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට මේ ආසාදිතයන් එහෙම නැත්නම් ඔවුන්ගේ ළඟම සම්බන්ධ අය මේ අය මාධ්‍ය හරහා පෙන්වීමට උත්සාහ කිරීම මෙයත් මේ අර තරගකාරීත්වයේ තවත් එක පැතිකඩක් විදිහට අපි දකිනවා මේකත් යම් වෙනසක් ඇති කරගන්න ඕන කාරණාවක් බවට අපිට හොඳටම පැහැදිලි මම ඉතාම සන්තෝෂ වෙනවා ඔබතුමා ඒක නෑ ප්‍රශ්නකිරීම ගැන මම බොහෝ දිරට කතා කරපු දෙයක් තව දෙයක් තමයි ඒක නේ මොකද මේ කොවිඩ් වසංගතයේ පිළිබඳ රජයේ ගෙනියන්නේ මොනතරම් කටුක වැඩක්ද මේක සම්බන්ධයෙන් කොයිතරම් දුරට මහන්සි වෙලා කලමනාකරණය කරන්න ඉතාම ලේසි මුළු ලංකාවටම පැය 24 පුරා ඇඳිරි නීතිය දාලා ඒ කියන්නේ මේ ඇඳිරි නීතිය ඇවිල්ලා දැන් දාන්න පුළුවන් රජයටත් මේ ජනාධිපතිතුමාටත් මේ ඇඳිරි නීතිය ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් මේ ඇඳිරි නීතිය ඇවිල්ලා කොවිඩ් ඇඳිරි නීතිය ඒ කියන්නේ මේ ගමන් සීමා කිරීම ඇඳිරි නීතිය කරන වෙලාවේදී මේ රජය ගන්නේ ක්‍රමානුකූලව කොටසන් කොටස තමයි ඒ පිළිබඳව මිනිසුන්ට කලබලයක් වෙන්නේ නැති වෙන්න මිනිසුන්ට කරදරයක් නොවන විදිහට කටයුතු කරන්න. එතෙන්දී PHI මහත්තුරු ඒ කියන්නේ සෞඛ්‍ය සේවයට සම්බන්ධව එතුමන්ලා දිවා
उदाहरण අපේ රටේ දෙයියන්ගේ ලෙඩ කියලා එකක් තිබුණා. ඒවා තියෙනවා. ඒවයිදී අපි කොහොමද හැසිරෙන්නේ? අපි ගෙවල් වලට ඉඳලා මේවා පුරුදු නෑ සමහර අය. ඒ නිසා ඒ අය හදන්නේ මේ සමහර සමාජයට ඕන දෙයක් වෙච්චා දැන් අපිට ඕන නිදහසේ ජීවත් වෙන්න. මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ PHI මහතුරු. ඒ ගෙවල් වලට ගිහලා එක ඉදිරිපත් කරනකොට ඒ ගෙදර නිරෝධායන නිවසක් කියලා ඒක ප්‍රසිද්ධිය දෙන්න එපා. ගමේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ට කිව්වට කමන්නේ මේ පුද්ගලයා නිරෝධායන පටහැනි වෙනවා නම් පොඩ්ඩක් අපිට මේ දුරකතරෙන් කතා කරන්න. එහෙම නැතුව මේ පුද්ගලයන්ව පෙන්නලා PCR පරීක්ෂණේ ගන්නවා කටේ ඇතුළට දාලා නහයට දාලා ගන්නවා ඒවා පෙන්නන්න නරකයි. අපිට වැඩක් නැහැ ඒවා. ඒවා නෙමෙයි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. මේවා ඉක්මනින් ප්‍රතිවීම වළක්වන්න ක්‍රමසාවිදි. ඔබතුමන්ලගේ නාලිකාවල නොකඩවා මේ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිකන් සමඟ සාකච්ඡා කරනවා පෙන්නනවා මේ දේවල් වලට හැසිරෙන්න මුඛවාඩම් දාගෙන යන්න අදුරස්ත භාවයේ තියාගන්න ඒ පුද්ගලයන් කටයුතු කරන්නේ කොහොමද කියලා ඒවා පුළුවන් තරම් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ අයව ලෙඩ වෙන කට්ටියව පෙන්නලා මොකද්ද ලබන දේ. එතකොට අපේ රටේ දැනගන්න ඕනේ මේ රෝහල් වලට සියලු දෙනාම ඇතුළත් වෙන්නේ නැහැ. මහත් මේ විපක්ෂයේ අය කරන්නේ මොකද්ද? මෙච්චරයි ඇඳන් සංඛ්‍යාවක් තියෙදි කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශන. ඒ කියන්නේ තව ටිකක් ඒක පිරුණොත් එහෙම ගාන සංසන්දනය කරන්නේ ගානත් එක්ක. ඒක පිරුණොත් මේ සියලු දෙනාම රෝහල් ගත වෙන්නේ නැහැ. ඒ ඇඳන් තියනවා කියලා කියන්නේ උච්ච සද අවස්ථාව. හුස්ම ගන්න අමාරු වෙලා ගිහිල්ලා ඉදිරිපත් කරනකොට එතන තියෙන ගාන තමයි ඒ කියන්නේ. සාමාන්‍යයෙන් මහා ජනතාවට ඒ වගේ ලෙඩ රෝග තත්ත්වයක් ඇති වුණොත් ඔවුන්ව කොවිඩ් වසංගතය තුළ සීමා කරන්න ඕන හමුදාව ඉතාම සූක්ෂම ලෙස සහ ක්‍රියාකාරී ලෙස මෙතෙක් කළ තියෙන පිළිබඳව දේවල් මාධ්‍යෙන් උරුප්පල පෙන්වන්න ඕනේ. ඔය කොයි තැන්වලද කියන්නේ කියලා එතන කරන වැඩේ නෙමෙයි. ඒවයේ ස්ථාන පෙන්නලා මෙච්චර සංඛ්‍යාවකට අලුතෙන් පිහිටවල බය නැතුව මේ ක්‍රියාවලිය කරගෙන යනවා කියලා හමුදාව සම්බන්ධයෙන් ඒ ක්‍රියා කරන ආකාරය පෙන්වන්න ඕනේ. එහෙම නැතුව දැන් පෙන්නන වෙන්නේ මොකද්ද? විපක්ෂයේ කියනවා ඇඳන් සංඛ්‍යාව මෙච්චරයි මොනවා වෙයිද දන්නේ නැහැ. මරණ උඩින් යන්න පුළුවන්. ඒ වගේ දේවල් රටට වෙන්නේ නැහැ. මේ රට වාසනාව මේ රටේ වාසනාවන්ත තත්ත්වයේගෙන වෛද්‍යවරු දිවාරය නොබල ඔවුන්ට ඒක ඒ ලෙඩේ හැදිලා සමහර අය ඉන්නේ. නමුත් ඒකන ලෝකෙට කී කිය විදින්නේ නැහැ. ඔවුන් ඒ ආරක්ෂාකාරී තත්ත්වයේ පාවිච්චි කරමින් ඒ ක්‍රියාවලිය අනුගමනය කරමින් ඒකෙන් මිදෙන්න කටයුතු කරන රෝගීන් අතහැරලා දාන්න යන්නේ නැතුව කටයුතු කරනවා. මේවා තමයි අපි පෙන්වන්න ඕනේ. මේ අය තමයි ගෙනලා සාකච්ඡා කරන්න. මේ අයව තමයි අගේ කරන්න ඕනේ. ඒ නිසා ඒ දේවල් අපි කරනවා නම් මම හිතන්නේ මාධ්‍යයට විශාල වගකීමක් කරන්න පුළුවන් මේක පාලනය කරන්න කියන එක මම හිතනවා. ඔබතුමා ඒ කියපු කාරණා හැමෝටම හරි වටිනවා. ඒ දේවල් හිතේ හදවතේ තියාගන්න ඒත් එක්කම වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍ය හැමදෙනාම ඒ පිළිබඳව අවධානය යොමු කරන කෙනෙක් අතර මම හිතන්නේ මේ සාකච්ඡාව එක පැත්තකින් තම විශේෂ වෙනවා. මාධ්‍ය තුල ඉඳගෙන මාධ්‍ය භාවිතය පිළිබඳ ආචාරවත් බව සදාචාරවත් බව පිළිබඳව යුවද සිල්වා මෙතුමන්ට කතා කරන්න මේ දීපු අවස්ථාව ගැන අප එක පැත්තකින් සතුටුසෙට පත් වෙනවා සහ ඒ සම්බන්ධව සභාපතිවරයාගේ සිට අප පාලන අධිකාරිය අපට ලබා දී තිබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ඔබ වෙනුවෙන් රටේ ජනතාව ඒකට ගෞරව කරනවා. මොකද ඔබ බය නැතුව මට ඒක කියන්න අවස්ථාව දුන්නා. මොකද ඔබේ මාධ්‍ය අර තරංකාරී මාධ්‍යයේ ඉන්නවා. ඒ නිසා ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ හරි දේ කරනවා නම් ජනතාව ඔබ පිටපත් ඉන්නවා. ඔය ටික දවලක් යනකොට ඔය දේවල් බලන්නේ නැතුව අනිත් පැත්තට කරකවනවා. ඒ නිසා අපි මාධ්‍ය සියල්ලම එකතු වෙලා අනවශ්‍ය දේ ප්‍රචාරය නොකර අපි ඉදිරියට යමු. ඔබතුමලා කරන මේ සේවය ඉතාම විශිෂ්ට ලෙස මාසලකනවා. ඔබ ස්තුති ඔබතුමාටත් අපි ගෞරව කරනවා ස්තුති කරනවා. රාජකාරී බහුල මොහොතක අපිත් එක්ක රටට වැදගත් සමාජයට වැදගත් ඔබට වැදගත් තුන්කක් දේවල් කතා බහ කරන සාකච්ඡා කරන්න විසඳ ගන්නට නීති හා සම්බන්ධ කරුණු කාරණා ගණනාවක් බොහොම සරලව පැහැදිලිව ඒත් එක්කම මේ සියලු දේවල් පිළිබඳව තියෙන අත්දැකීම් බහුල බව හොඳට දැනුණා අපිට එතුමාගේ. ඔව් එම නිසා නීතිඥ සංගමේ හිටපු සභාපතිතුමා ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රදේශකත්වයේ දරන ජනාධිපති නිරීක්ෂක යුවර්ධ සිල්වා මැතිතුමනි සුති නැවත දවසක අපි මුණ ගැසෙමු. උමත් වෙ සුති. අයබෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.